අයිබෝවන් ඉලක්කය ධනාත්මක චින්තන සාර සංග්‍රහය. දෑබ්‍රහිතපුතුනි කවුරුන්නෝ කෙනෙක් උත්පත්තිය ලබන්නේ අතු පැලක නම්. ඉන් අනතුරු ඔහු මියයන්නේ ඒ අතු පැලේ නම් ඔහු දුර්වලයෙක්. එනිසා අපි අතු පැලක උත්පත්තිය ලැබුවාට අපේ ශක්තියින් උපයෝගී කරගෙන අපි දියුණු කෙනෙක් බවට පරිවර්තනය විය යුතුමයි. එය ඕනම කෙනෙකුට කළ හැකි දෙයක්. දියුණුව කරා යන ගමන පිළිබඳව යම් ප්‍රශ්නයක් නොදනුවත් බවක් ඔබට තිබෙනවා නම් මේ උත්සාහය දෑබරේනි චින්තනමය සහ ආකල්පමය පරිවර්තනයක් ඇතිකොට බුදුදහමේ හරය මිශ්‍රකොට ආධ්‍යාත්මික ජීවිතයක් වෙනුවෙන් ඔබව යොමුකොට ඒ අනුසාරයෙන් ඔබ අපේක්ෂා කරන සියලු සැප සම්පත් ඔබට ආකර්ෂණය වන මඟ කියාදීම. අදත් ඉතාමත්ම ලෙන්ගතුව තැබර ඔබ සමඟ පුරා හෝරාවක කාලයක් ඔබේ නිවහනේ ගත කරන්න සූදානම්. ඉලක්කය ධනාත්මක චින්තන සාර සංග්‍රහය සමඟ හිතවතුන් අපි ජීවිතය කියවා ගමු, ජීවිතය අවබෝධ කරගනිමු, යා යුතු ගමන් මඟ හෙලිපෙහෙලි කරගනිමු, පියවරෙන් පියවර දියුණුවේ හිමිපෙත්තට ගමන් කරන්න අපි උත්සාහ දරමු. අදත් ඉලක්කය ධනාත්මක චින්තන සාර සංග්‍රහයේ සඳහා ඉවහල් වේවා කියන හෘදයාංගම ප්‍රාර්ථනාවත් එක්ක අවසරයි යලිත් ඔබෙන් ඉලක්කය සාර සංග්‍රහය අරබන්න. හිතවතුනි රටේ වත්මනේහි චින්තනමය සහ ආකල්පමය පරිවර්තනයක් ඇතිවෙමින් ජීවත් වෙන්න සුදුසු රටක් බවට අපේ රට පරිවර්තනය වෙමින් පවතින යුගයක ඒ ගමන් මගට පිවිසෙන්න ජනතාවට ඒ මඟ කියා දුන්න බොහෝ ධනාත්මක චින්තකයන් ඉන්නවා සහ පෞරුෂ සංවර්ධන උපදේශකවරුන් ඉන්නවා. බොහොමලාවට ධනාත්මක චින්තකයන් හරි මානවවාදී. ඔවුන් තමන් ලද ජයග්‍රහණය, තමන් ලද දියුණුව, ඒ තුළින් තමන් ලබන සුවය අනිත් අයට ලංකර දෙන්නට අවංකවම කැපවෙන ක්‍රියා කරන උදවිය. ඒ අය අතුරින් ඔබ දන්නවා ඉලක්කය සාර සංග්‍රහයට පැමිණෙන්නේ තමන්ගේ දියුණුව තමන් විසින් ආධ්‍යාත්මිකව සලසාගෙන ඒ ලැබූ දියුණුව භෞතික සම්පත් මිල මුදල් වැය කරමින් බොහෝ දිනකට මේ චින්තනය කාවද්වමින් ඔවුන්ගේ ජීවිත ඔසවාතවන්ට නිරන්තරව කටයුතු කරන පුද්ගල සංවර්ධන පිළිබඳ ප්‍රවීණ උපදේශක, එවැගේම පුද්ගල පෞරුෂ සංවර්ධන උපදේශක සෝමලාල් ජයසිංහ මහත්මයා අදත් අප සමග බොහොම සෙනෙහසින් උතුම් පිළිගන්නවා. අයිබෝවන්. හිතවතුනි මේ උතුම් සත් කටයුත්ත, සත් වෑයම ජාතික වැඩපිළිවෙල රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ සමාජගත කරන්න අප සමග අත්වැල් බැඳගන්නේ තිරසාර දියුණුවක පුරෝගාමී මෙහෙවර කොට්ටාව ICAN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම. ඔබ ඉන්න ස්ථානයෙන් ඔබව ඔසවා තියලා ධනය අතින් නැත්තම් තමන්ගේ ආර්ථිකය පැත්තෙන් ඉහළට ඔබ ඔසවා තබන වැඩපිළිවෙලකට අතගසා තිබෙනවා ICAN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම. බොහොම පහසුයි, සරලයි. ඔබගේ වෙබ්සයිට් එකට, මොබයිල් ඇප් එකට, බිස්නස් එකට පුළුල් ප්‍රචාරයක් ලබා දෙන අතරවාරයේදීම ඒ ඔස්සේ ඔබට ඔබේ දුරකථනයෙන් ඔබ නිකරුණේ ගත කරන කාලයට වටිනාකමක් එක් කරමින් අඩු කාලයකින් වැඩි ආදායමක් ඔබට ලබා ගත හැකි ස්වයං රැකියාවක් සඳහා ඔබව යොමු කරනවා ICAN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම. ඔබට පුළුවන් මේ හා සම්බන්ධව වැඩි විස්තර විමසන්න
කතා කරන්න 0112 89 98 88 0112 89 98 88 ජීවිතය වෙනස් කරන සම්බන්ධතාවයයි bannercut.com. ඒ වගේම හිතවතුනි ICAN Adventure Base Camp ආයතනයේ ඒ පිළිබඳවත් ඔබට සිහිපත් කරන්න ඕන. දෙස් විදෙස් සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සාස්විශේෂී ක්‍රියාකාරකම් රැසක් සමග මේ ICAN Adventure Base Camp කටයුතු කරන්නේ. ත්‍රාසජනක ක්‍රීඩා, white water rafting, කඳු නැගීම, කුරුල්ලන් නැරඹීම ආදිය සමගින් 250කට ආසන්න පිරිසකට නේවාසිකව කටයුතු කළ හැකි නේවාසික පාසුකම් සහිත පුහුණු මධ්‍යස්ථානය ICAN Adventure Base Camp කිතුල්ගල. කතා කරන්න අවශ්‍යතාවෙන් 0936228770 0936228770 0977 306 99 03. අදත් මේ සංග්‍රහය ඇසුරු කොටගෙන අපි ඔබෙන් ප්‍රශ්නයක් අහන්න බලාපොරොත්තු වෙනවා. ඔබට පුළුවන් ඉවරදි විසඳුම් නිර්මාණාත්මකව ලියන් නිෂ්පාදක ඉලක්කය ධනාත්මක චින්තන සාර සංග්‍රහය රංගිර ශ්‍රී ලංකා රූපවාහිනිය අංක 130 නුවර පාර දඹුල්ල අපේ ලිපිණිය. තිරේ දිස් වෙනවා ලිපිණිය. ඒ ලිපිණියට ඔබ ඉවරදිව නිර්මාණාත්මකව පිළිතුරු එවන්න. ඔබට ICAN Advertising පුද්ගලික සමාගමේ කොටස් කරයෙකු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ත්‍යාගයක් ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඔබට මතකයිද ගිය සංග්‍රහයෙන් අපි සංවාදයට ලක්කලේ පෞල් ලේකකයේ පිළිබඳව බොහෝ කාරණා පෞල් ලේකකයේ පිළිබඳව කතා කළා. අදත් අපි පෞල් ඒකකය පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි නැවැත්තුවේ අම්මා තාත්තගේ භූමිකාවෙන්. මං හිතනවා අම්මා තාත්තගේ භූමිකාව තමයි ප්‍රධාන වශයෙන් අපි සලකන්න ඕන. ඒ භූමිකාව ශක්තිමත් නම් දරුවන්ගේ ජීවිතය නැත්තම් උන්ගේ ඉරණමත් සුබදායි වෙනවා, ශක්තිමත් වෙනවා. ලාල් මහත්මිය, අපි ගිය සතියේ නවත්වපු තැනින් පටන් ගන්න කියලා මට හිතුණා. ධර්මයත් එක්ක ගලපනකොට සංසාධනය කරනකොට හොඳ මවක් සහ හොඳ පියෙක් තුල තිබිය යුතු ගුණාංග නැත්තම් හොඳ මවෙක් සහ හොඳ පියෙක් කියලා කියන්නේ කවුද කියන එකෙන් පටන් ගත්තොත් වඩාත් හොඳයි කියලා මම හිතනවා. බොහොමත්ම ස්තුතියි. මොකද මම දකින දේ තමයි හොඳ මවෙක් සහ පියෙක් ගාව තිබිය යුතු ගුණාංගය කියලා කියන්නේ එයා ගාව ඒ දෙපළ ගාව තිබිය යුතුයි යහපත් දරුවෙක් රටට නිර්මාණය කිරීම. ඒක තමයි තිබිය යුතු එකම ගුණාංගය. එතකොට ඒ ගුණාංගය ඇති කරගන්නට බොහෝ කාරණා දායක වෙන්න පුළුවන්. එතකොට ඒ අතර දරුවෙක් නිර්මාණය කරන්නට, එහෙම නැත්නම් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්නට කලින් සැබෑ අම්මා තාත්තා කෙනෙක් නම් ඒ දරුවා බිහි කරාට පස්සේ ඒ දරුවා ගොඩනගන්න අවශ්‍ය ආකාරය කුමක්ද කියන එක කල්තියා සැලසුම් කරන්නට ඕන. දැන් අපි සැලසුම් කරගන්නේ ජීවිතේ අනාගත ඉලක්කයන් විතරයිනේ. කොහෙන් හරි මොනවා හරි දේවල් ටිකක් අහගෙන, කවුරු හරි දෙයක් කියන දෙයක් අහගෙන තමන්ගේ අනාගතය ඒකයි කියලා හිතාගෙන යම් යම් තැන් වලට කොටු වෙනවා. නමුත් තමන්ගේ අනාගතය විනාශ වෙන තැන සහ තමන්ගේ අනාගතේ රැකගත යුතු තැන රැකගන්න සැලසුම් හදන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කවදාකවත් යම් කිසි දෙපලක් ආදරය කරන්නේ, අපි ආදරය කරලා විවාහ වෙලා දරුවෝ හදලා රට ජාතිය වෙනුවෙන් මෙහෙම කරමුයි කියන එක මත නෙමෙයි. මොකද මේ තියෙන සබහා ධර්මය තුල ඒ ඒ කාලවලදී ඒ ඒ ජීවියාට සිද්ධ වෙන සිද්ධාන්ත තියෙනවා. ඒ අනුව ඒ ජීවියාගේ පැවැත්මත් එක්ක තමයි එයාගේ කාලයට අනුව තමයි මේ දේවල් වෙනස් වෙන්නේ. ඉතින් ඒ නිසා ආදරය කරන කාලේදී ඒ සිහින දකින්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ආදරය කරන කාලේදී ඒක වර්ධනය වීමත් එක්ක තමයි විවාහ විය යුතුයි කියන තැනට එන්නේ. ඒතර විවාහ විය යුතුයි කියන තැනට ආවට පස්සේ තමයි ටික කාලයක් ගියාට පස්සේ තමයි දරුවන්ගේ අවශ්‍යතාවය එන්නේ. ඒතකොට අන්නේ දරුවන්ගේ අවශ්‍යතාවය එනවනම් ඊට කලින් දෙමව්පිය වෙන්නට කලින් දෙමව්පියන් කියන්නේ කවුද කියන එක හරියට තේරුම් අරගෙන යහපත් දරුවෙක් නිර්මාණය කරන්නට අවශ්‍ය වපසරිය නිර්මාණය කරන්න. ඊට කලින් එයාට සිද්ධ වෙනවා යහපත් දරුවෙක් වෙන්න. මොකද එයාට යහපත් දරුවෙක් වෙන්න එයා කොහොමද දෙමව්පියන් අතර ඉන්න කෙනෙක්නේ. ඒතොර එයාට සිද්ධ වෙනවා යහපත් දරුවෙක් වෙන්න. ඒතොර යහපත් දරුවෙක් වෙන්න නම් ඒ දරුවා කල යුත්තේ මොකක්ද කියලා කල්පනා කරන්න පුළුවන්. මොකද එයාගේ දෙමව්පියන් එයාට ඒ තැනට ගේන්න, එයාට ඒ දේවල් කියලා දෙන්නට දැනුවත් නොවෙන්නට පුළුවන්. නමුත් තමන් සොයන්ව දකින්නට ඕන, දැන් මම දරුවෙක් මේ ලෝකෙට බිහි කරනවා නම් ඒ දරුවා නිර්මාණය කරන්න කලින් මම දරුවෙක් කාගේ හරි දෙමව්පියන්ගේ. එතකොට මම දරුවාගේ භූමිකාව
කොයි විදිහටද රඟ දක්වලා තියෙන්නේ සහ මට දෙමාපියන්ගෙන් මොන වගේ සහායද ලැබිලා තියෙන්නේ ඒක තුල ඒක ප්‍රමාණවත්ද මට ප්‍රමාණවත් නැත්නම් මගේ දරුවට ප්‍රමාණවත් වෙයිද ඉතින් ඒ අනුව හරි දෙමාපියෝ නම් නිර්මාණය විය යුත්තේ එතන ඉඳලා දරුවෙක් ලැබුණට පස්සේ දෙමාපියන් විදිහට නිර්මාණය වෙනට වඩා දෙමාපියන් වීමට කලින් දෙමාපියන් විදිහට නිර්මාණය වීම තමයි අපි ක්‍රියාත්මක කරන්න වෙන්නේ ඉතින් එතකොට මම එදා නතර කරේ හරි දරුවෙක් නම් තමන්ගේ අම්මා තාත්තා ගැන ඊට වඩා හිතනවා. මොකද බෞද්ධ දර්ශනය තුල තියෙන දේ ගත්තත් වෙන දහමක ගත්තත් තමන්ගේ දෙමෝපියන් ගැන මොනවා හරි දෙයක් කියලා තියෙනවනේ. ඉතින් ඒ තුල සාලිය මහත්මම මම හිතන්නේ අපි දන්නවා අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට බෞද්ධෙක් විදියට කොයි විදියටද සලකන්නට ඕනේ. එතකොට ඒ සලකන්නට කියන්නේ අපි දන්නවා කන්න බොන්න අඳින්න පළඳින්න මේ සියලු දේ දුන්නත් මම හිතන්නේ නැහැ ප්‍රමාණවත් වෙයි කියලා. මොකද අපි හිතන්නේ අද සමහර වෙලාවට යම් කිසි දෙයක් අම්මා තාත්තා වෙනුවෙන් කළා මම අම්මා තාත්තා ගොඩක් දේවල් කරා කියලා කියනවා. එහෙම නැත්නම් කන්න බොන්න අඳින්න පළඳින්න ටික දීලා මම මේ කරනවා මදිද කියලා හොයනවා. නමුත් ඒක කවදාකවත් ගැලපෙන්නේ නැහැ. මොකද හේතුව බෞද්ධ දර්ශනය තුළ බුදුන් වහන්සේ දේශනා කරනවනේ සමහර අවස්ථාවල කොයිතරම් අපි දෙවුරේ තියාගෙන අම්මා තාත්තට සපපස්ථාන කළත් වැඩක් නැහැ. මොකද අපි ඒ අම්මා තාත්තගේ ඒ දීපු දේවල් වල ණය ගෙවන්න අපිට බෑ කියලා. එහෙමනම් ණය ගෙවන්නට මොනවද කරන්නට ඕන? ණය ගෙවන්නට මම යහපත් දරුවෙක් වෙන්නට ඕන. යහපත් දරුවෙක් වෙලා මගේ අම්මා තාත්තා යහපතේ නැත්තම් දුස්සීලවන්තව ඉන්නවා නම් එයාව සිල්වත් කරන්නට, එයාට අවශ්‍ය නිවන් මාර්ගය පෙන්වන්නට ඕන. එතකොට ඒක පෙන්වනනම් මම ඒතනට නිර්මාණය වෙලා ඉන්නවනේ. එතකොට මම ඒතනට නිර්මාණය නොවි කොහොමද අනිත් අය වෙතෙන්ට ගෙනියන්නේ? ඉතින් ඒ නිසා තමන්ගේ අම්මා තාත්තා සමාජය තුළ යම් කිසි වෙලාවක සමාජ සාරධර්ම ගුණධර්ම දන්නේ නැතිනම් ඒ තුළ ඉඳගෙන යාල කරන්නේ වැරදි දෙයක් නම් ඒක තමන් විසින් තමන් නිවැරදි වෙලා හොයාගන්න ඕනේ. ඒක වැරදිද නිවැරදිද කියලා. එහෙනම් වැරදි නම් ඕක තාත්තා ඕක අම්මේ කරන්න එපා කියන තැනට එයා ගිහිල්ලා අම්මා තාත්තා පොළඹවන්නට ඕන. ඒ නැතුව ඒ අම්මා තාත්තා නිරයට යෑම නෙවෙයි අම්මා තාත්තා නිවනට යෑමට ගෙනියන්නට ඕන. ඒක තමයි දරුවෙක් විසින් කළ යුතු ලොකුම මෙහෙවර. සුජාත දරුවෙක් වෙන්නට ඕනේ. ඒ නිසා ඒ දරුවා විසින් අඩුම තරමේ මන් දන්නේ අද සමාජය තුළ මට අමුණ ගැහෙන බොහොමයක් දෙනා අද එදා මම පටන් ගත්තේ අම්මට මේ විදිහට ගාතාවක් කියලා වඳින්න තියෙනවා මේ ගාතාව කියලා මෙහෙම වඳින්න දන්නේ කී දෙනාද කියලා. ඒතොර ඒ ගාතාවේ අර්ථය දන්නේ කී දෙනාද කියලා. ඒ වගේම තමයි තාත්තර වඳින ගාතාව හුවත් ඒ ගාතාව හරියට උච්චාරණය කළා කියන දන්නේ නැහැ. නමුත් අපි බෞද්ධ. ඉතින් ඒ නිසා මම දකිනවා තාත්ත කෙනෙකුට අපි කිව්වා එදා දවසේ මම කියපු දේ තමයි යම් කිසි කෙනෙක් නිර්මාණ වෙනනම් ඔබතුමා මගෙන් ඇහුනේ මුල කොතනින්ද පටන් ගන්නෙ කියලා. ඒතොර මුල තමයි මම එදා කිව්වේ දෙමව්පියෝ. ඒතොර දෙමව්පියන්ගේ මුල පටන් ගන්න උනම් අම්මා තාත්තට මට මුලින්ම කරන්න තියෙන්නේ එයාට මාව බිහි කරපු එකට මාව හදාවඩගත් එකට එයාට කරන්න තියෙන දේ මුලින්ම කරන එක. මොකද හේතුව මම අම්මට දීර්ඝායුෂ අපේක්ෂා කරන්න නැතුව අල්ලපු ගෙදර කෙනාට බෑනේ ඒක කරන්න. මොකද මට පුළුවන් ගෙදරට අවශ්‍ය බඩු මල්ල කාගේ අතේ හරි කුරිය එකේ හරි යවන්න ඔන්න අම්මා තාත්තා ගන්න කියලා. හැබැයි මට ගිහිල්ලා වෙන කෙනෙක් වයවන්න බෑනේ මගේ අම්මට තාත්තට වැඳපන් කියලා. හේතුව අම්මට වඳිනකොට දසමාසය කියලා කියන්න හැකියාව තියෙන්නේ මම දසමාසයක් අම්ම කුසේ හිටියොත්නේ. ඒතකොට නැති කෙනාට කියන්න බෑනේ. ඉතින් ඒ නිසා මම දරුවෙක් විදියට ඒ අම්මට දීර්ඝායුෂ අපේක්ෂා කරන්නේ නැත්තම් කවුද ඒ දීර්ඝායුෂ අපේක්ෂා කරන්නේ? ඒ නිසා තමන්ගේ අම්මට දීර්ඝායුෂ අපේක්ෂා කරන්නට ඕන. ඒ වගේම තමන්ගේ තාත්තට තාත්තගේ වටිනාකම දකින්න ඕන. මොකද තාත්තට වඳින ගාතාව තුළම තියෙන්නේ තාත්තගේ තාත්ත මොන තරම් වටිනා කෙනෙක්ද කියලා. ඒ කියන්නේ උද්දිකාරෝ ආලිංගිත්තා චුම්පිත්වා පිය පුත්තකං රාජමජ්ජන් සුපටිත්තං පිතුපාදං නමමහ. එතකොට අම්මා උරකෝරෙන් බිමින් තියපු දරුව තාත්තා ගන්න කරට ඒ කරට ගන්න දරුව සිප වැළඳ ගනමින් පියපුතු සෙනෙහස දෙමින් පෝෂණය කරන කිසිම ભેදයකින් තොරව එහෙම පෝෂණය කරපු තාත්තේ රාජමජ්ජන් සුපටිත්තං රජුන් මැද්දේ වඩා හිඳුවා වඳින්න සුදුසුකම් ලබන එකම කෙනා තාත්තේ ඔබයි කියලා තමයි මේ ඒ ගාතාව තුල කියන්නේ. එතකොට රජුන්ටත් වඩා ඉහළයි තාත්තා. හැබැයි ඒකද ළමයි දන්නේ නැති නිසා නේ තාත්තා බල්ලටත් වඩා පල්ලෙහාට දාන්නේ බලුකූඩුවට දාන්නේ. ඉතින් ඒ නිසා එහෙම සමාජයක් තුල මම දකින්නේ නැහැ මොන චින්තනයකට නැගුවත් ධනාත්මක චින්තනයේ මොන දේ කිව්වත් එයාගේ ඒ ගමන තුල නිශ්චිත සාර්ථකත්වයක් තියෙනවා කියලා. මොකද తాවකාලික සාර්ථකත්වයක් ඕන කෙනෙකුට ලබන්න පුළුවන්. ඒක සාර්ථකත්වය නෙමෙයි. ඒ නිසා తాවකාලික සුඛ විහර නෙමෙයි සදාකාලික කියන දෙයක් මේ මිනිස් ජීවිතය තුල නැති වෙන්නට පුළුවන්. නමුත් අපි මිනිස් ජීවිත තුල ගත කරන කාලය තුල සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් වපසරිය නිර්මාණය කරගන්නට ඉපයි. අන්නේ නිර්මාණය කරගන්නට අවශ්‍ය වපසරිය නිර්මාණය කරගන්න නම් අපි මුලින් පටන් ගන්නට ඕනේ. ඒ නිසා මුල පෝෂණය කිරීම තමයි අගඵල ලබන්න හේතුව. මොකද ගහනං දෙමව්පියෝ ඒ ගස තුල හැදිච්ච අතුරුකිලි තමයි දරුවෝ. එතකොට මේ දරුවෝ හරියට නිර්මාණය වුණේ නැත්තම් ඒ කියන්නේ මේ ගහට පළ දරන්නේ පළ හැදෙන්නේ අතු වගනේ. එතකොට අතු වග පළ හැදෙන්න නම් මුලට අවශ්‍ය දේ ලැබෙන්න එපයි. මුල පෝෂණය නොකර අගඵලන් ලබන්න බෑනේ.
එදා මං කිව්වා ඒ නිසා අගපල ලබන්න නම් මේ මුල පෝෂණය කළ යුතුමයි. මුල අමතක කළ යන ගමන තුල මොනතරම් යාන වාහන වතුපිටි හරක බාන නෙමෙයි ඔය කියන යුගලපද ඔක්කොම ගොඩ ගහගෙන තිබුණත් ඔව අතාරින්නට වෙනවා එක වෙලාවකදී. හැබැයි Tamanta ජීවිතයේ කිසිම දවසක එක සැරයක් මුණ ගැහෙන Tamanta ලැබෙන එකම වතාවක මේ ජීවිතයේ ලැබෙන ඒ දේ අමතක කළ දැම්මොත් අතහැරලා දැම්මොත් ආයි මුණ ගැහෙන්නේ නැහැ. ආයි මුණ ගස ගන්න අපහසුයි. මොකද ඒ ඇයලා ජීවිතෙන් සමුගත්තොත් තව කෙනෙක් හොයාගන්න බෑ. හැබැයි කෙනෙකුට බිරිඳට සලකනවා තමන්ගේ අම්මට තාත්තට වඩා. එතකොට ස්වාමිට සලකනවා තමන්ගේ තාත්තට අම්මට වඩා. එතකොට අපි දකින්නට ඕන අම්මා තාත්තා හොයාගන්න අපහසුයි. හැබැයි බිරිඳෙක් සැමියෙක් කියන දෙන්න හොයාගන්නට පුළුවන්. ඒකෙන් මං කියන්නේ නැහැ ඒක කොංකල් ඒක නොසලකා හරින එක නෙමෙයි. හැබැයි මේක බැලන්ස් එකේ සමබරව ගෙනියන්නට එපා. මේ ලෝකේ හැම දෙයක්ම පවතින්නේ සමබරව. ඒ නිසා බැලන්ස් එකක් නැත්තම් කවුරුත් කැමති නැහැ. ඒ නිසා මම දකින්න දේ තමයි සමබරව ජීවිතය ගෙන යන්න නම් දෙමාපියන්ගේ ওই කියන ගුණාංග ටික වර්ධනය කරගන්න. මම දෙමාපියන් වෙන්නට කලින් මම දරුවෙක් වෙලා මම නිවැරදි දරුවෙක් වුණා නිසා මා වගේ දරුවෙක් බිහි කරලා මා වගේ දරුවෙක් නිර්මාණය කරන තැනට සුජාත දරුවෙක් බවට පරිවර්තනය විය යුතුයි කියන එකයි මගේ මතය. ඔව් සුජාත දරුවෙක් අපේක්ෂා කරනවන සෑම දෙමාපියන් එතකොට ඔබ කිව්ව විදිහට විවාහයට පෙර සිට මේ ප්‍රාර්ථනාව බලාපොරොත්තුව මනසේ තියෙන්න ඕන. කියන්නේ පෙම්බතෙක් පෙම්බතියක් හැටියට මුණගැහෙන කාල සීමාව ඉඳලම මේ මානසිකත්වය තිබුණොත් තමයි සුජාත දරුවෙක් බිහි කරගන්න පුළුවන් වෙන්නේ කියන අදහස තමයි මට දැනුනේ. එහෙම මේ සුජාත දරුවෙකු අපේක්ෂා කරන දෙමව්පියන් විසින් විවාහයට පෙර විවාහයෙන් පසු දරුවෙකු පිරිසිඳ ගන්නට පෙර හැසිරිය යුත්තේ කොහොමද ලාල් මහත්මයා? ඔය ඉතින් යාගේ චේතනාවනේ බලපාන්නේ. ඒ නිසා චේතනාව හැම වෙලාවෙම පිරිසිදු වෙන්නට ඕන. මොකද පිරිසිදු චේතනාව හඳුනගන්න බෑ හැමෝටම. නමුත් චේතනාව පිරිසිදු කියලා මම කොහොමද හඳුනගන්නේ? ඒ කියන්නේ මම යම් කිසි සිතවිල්ලක් මගේ සිතට පහළ වෙයිද, ඒ සිතවිල්ල මම ක්‍රියාත්මක කරද්දී යම් කිසි කෙනෙකුට හානියක් වෙයිද, එහෙම නැත්නම් පටුවාසියක් තකාද මම මේක ක්‍රියාත්මක කරන්නේ, එහෙම නැත්නම් කිසිම කෙනෙකුට හානියක් නොවන යහපත් වැඩක්ද මම කරන්න යන්නේ කියන මත ඉඳගෙන අපිට පුළුවන් පිරිසිදු අපිරිසිදු කියලා හොයාගන්න. මොකද හැම වෙලාවෙම කෙනෙක් කියන්නේ පිරිසිදු චේතනාවෙන් වැඩ කරන්න කියලා. හැබැයි පිරිසිදු චේතනාව හඳුනා ගන්න විදිය කියලා දෙන්න නැත්නම් වැඩක් නැහැ. එතකොට පිරිසිදු චේතනාව කියලා කියන්නේ පිටස්තර කිසිම කෙනෙකුට හානියක් නොවන සහ Tamanට හානියක් නොවන, Tamanට ලාභයක්වත් නොවන, අන් අයට හානියකුත් නොවන ඔය කියන කාරණා ටික එකතු කරගෙන තමයි ඒ පිරිසිදු චේතනාවද නැද්ද කියලා Tamanටම හොයාගන්න පුළුවන්. ඉතින් ඒ නැතුව Taman පිරිසිදු නොවි අනිත් අයට අපි මොනවා කියන්න ගියත් වැඩක් නැහැ. චේතනාව පිරිසිදු කරගෙන යථාර්ථවාදීව Taman ගොඩ නැගෙන්නට අවශ්‍යයි. ඉතින් ඒකට අවශ්‍ය ඕනතරම් අර්ථකථන ඕනතරම් දැනුම මේ සමාජයේ තියෙන හොයාගන්නට ඕනේ. ඉතින් ඒ නිසා Taman මහන්සි විය යුතුයි Tamanගේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න. දරුවෙක් කියලා කියන Tamanගේ ආයෝජනය. කවුරු හරි කෙනෝ නම් නැහැ වෙන දෙයක් කියලා නැහැ. දරුවෙක් කියන්නේ ආයෝජනක්. ඒ නිසානේ දරුවා ලැබුණ දවසේ ඉඳලා දරුවා පෝෂණය කරන්න හදන්නේ එක එක දේවල් වලින්. එතකොට ඒතනින් දරුවා වෛද්‍යවරයෙක් දක්වා එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් දක්වා තවත් වෙනත් තැනකට ගෙනියන්න උත්සාහ කරන්නේ තමන්ගේ ආයෝජනයට. ඒ නැතුව තමන්ට ලබා ගන්න තියෙන දේවල් ටිකක් නේ. සෙකෝ ගරු නම් වුණාම එහෙම නැත්නම් මගේ දරුවා මං අහවල් තැනට ගෙනිච්ච කියන්නේ. ඒ වගේ අරමුණු ටිකක් එක්ක. එතකොට කවුරු හරි කෙනෝ නැහැ මම දරුවාට සියලු දේ කරේ කිසිම දෙයක් අපේක්ෂාවෙන් නොවේ කියලා මේ ලෝකේ කිසිම කෙනෙක් එහෙම කරන අය නැහැ. මොකද රහතන් වහන්සේ නමක් හැරෙන්නට වෙනම කිසිම කෙනෙකුට එහෙම කරන්න බෑ සාලිය මහතේ. මොකද හැම කෙනා මොනම හරි දෙයක් කළොත් යමක් අපේක්ෂා කරනවා. දරුවෙකුට උනත් යමක් කළොත් අරමුණ දරුවාට ඉගන්නන්න අපි වියදම් කරනවා. දරුවා ඉගෙන ගන්නවාම ඉගෙන ගත යුතුමයි කියන අපේක්ෂාව තියෙනවා. ඉගෙන ගත්තේ නැත්නම් ඒකනේ බණින්නේ. දැන් එහෙම අපේක්ෂාවකින් තොරව වියදම් කරනවා නම් ඉගෙන ගන්න ඒ දරුවා ඉගෙන ගන්නේ නැත්නම් ඇයි බණින්නේ? අවචන නැහැනේ බණින්නේ. ඇයි බණින්න හේතුව තමයි එයාගේ අපේක්ෂාවක් තියෙන දරුවා ඉගෙන ගත යුතුයි කියලා. මේ තැනට පත් විය යුතුයි කියලා. අන්න එහෙමනම් අන්නේ තැන ඉඳගෙන තමන් නිවැරදිව නිර්මාණය වෙන්න අවශ්‍ය වපසිරිය හදා ගන්නට ඕනේ. හදාගෙන දෙමව්පියන් වශයෙන් කළ යුතු දේ අපි දන්නවනේ. දැන් අර අපි ඕනම ඩ්‍රීම් එකක් ස්මාර්ට් කරලා අරගෙන ඒක තුල කියනෝනේ අර යථාර්ථවාදී බව කියලා. ඒතකොට යථාර්ථවාදී විය යුත්තේ මොකක්ද? දැන් අපි හිතන්නේ යම් වෙලාවක මේ තියෙන ලැබෙන සැලරි එකෙන් මේක කොච්චර කාලෙදි ගන්න පුළුවන්ද කියලා යථාර්ථවාදී හදන්න කියන එකනේ. නමුත් එහෙම අවශ්‍ය නැහැ. කොහොමද කියලා එකක් මේ ලෝකේ නැහැ. ඒ නිසා කොහොමද කියලා ඇහුවොත් අපිට V8ක්වත් මඩේ වපුරන්න බෑනේ. මොකද මඩේ ගහන V8ේ පැලුන්න නැත්තම් මොකද වෙන්නේ? කොහොමද මේකේ ගෙඩි හැදෙන්නේ? කොහොමද වෙන්නේ නැත්තම් බීජ හැදෙන්නේ කියලා අපිට අහන්න විදියක් නැහැ නේ. ඉතින් ඒ නිසා කොහොමද කියලා එකක් නැහැ. ඒ නිසා තමන් දැනගත යුතුයි තමන් නිවැරදිව මෙන්න මෙතෙන්ට ගොඩනගන්න. එතකොට තමන්ට අවශ්‍ය නැහැ කොයි ආකාරයෙන්ද කොහොමද කිය ප්‍රශ්න කර කර ඉන්න. එහෙම නැතුව තමන් නිවැරදිව යථාර්ථවාදී විය යුතුයි. යථාර්ථවාදී වෙන්න කියලා කියන්නේ තමන් සුදුස්සෙක් විය යුතුයි. සුදුස්සෙක් විය යුතුයි ඒ තැනට දරුවෙක්ට උපදෙස් දෙන්න අනුශාසනා දෙන්න තමන් දන්නේ නැත්නම් දරුවා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ ඒව හොයන්නේ නැතුව තමන් ඒ දරුවා
මේ ලෝකට ගේන්නට කලින් ඉඳලා කොයි විදිහකට එතෙන්ට ගේන්නේ අපි අහලා තියෙනවා. දරුවන් කුසේ ඉඳෙද්දි කුසට ආවට පස්සේ පොතපත කියවන්න ඕන, හොඳ දේවල් නරඹන්න ඕන, හොඳ දේවල් කතා කරන්න ඕන, යහපත් වැඩේ නියලෙන්නට ඕන. ඒ වගේම අපි හැමතිස්සෙම චේතනා පිරිසිදුව ජීවත් වෙන්නට ඕන. ওই කියන කාරණා ටිකනේ. ওই ටික මවගේ මනසේ තියෙන්නත් ඕන, තාත්තගේ මනසේ තියෙන්නත් ඕන. මොකද තාත්තගේ මනසේ අම්මගේ මනසේ ඔය දෙක නැති වුණොත් තාත්තා අපේක්ෂා කරන දේ අම්මගෙන් නොලබුණොත් එතන ඝෂ්ඨණයක් වෙනවා. ඒතර අම්මගේ මනස වියවුල් වෙනවා නම් ඒ දේවල් දරුවට බලපානවා. ඒ නිසා ඒ දරුවා යහපත් විදියට වෙන්න වෙනවා නම් පවුල් පරිසරයත් යහපත් වෙනවා. පවුල තුලත් කාලගෝටි නම් ගොඩනගන්නේ ඒ තැනට නම් අපි හදාගෙන තියෙන්නේ. ඒ දරුවා බිහි වුණත් දරුවා නිර්මාණය වෙන්නේ ඔය ආකාරයට. ඉතින් ඒ නිසා නිවැරදි දේ තමයි තමන්ගේ පරිසරය සහ තමන් පෝෂණය විය යුතුයි අවශ්‍ය කරන දැනුමෙන්. දැනුම ලබා ගන්න නම් තමන් ඒක පාරිභෝගික ක්‍රියාත්මක කළ යුතුයි. එතකොටනි අපි ගොඩාක් දේ සිදු කරන්නේ අනවබෝධයෙන්, එහෙම නැත්නම් දැනුවත් භාවයකින් තොරව. එහි ගැඹුරාර්ථය අපි ඇත්තට හිතන්නේ නැහැ. දැන් බොහෝ වෙලාවට දරුවන් උපදින්නේ ඔබේ කායික සන්තර්පණය උදෙසායන් ක්‍රියාවලියක් තුළ. හැබැයි මේ ක්‍රියාවලිය දිහා බලාගෙන ඒ එකතුව සිදුවන අවස්ථාවට ගන්ධබ්බ සමයේ සිටින කෙනෙක් එතෙන්ට එකතු වෙන්න උත්සාහ දරන වගේ ඔබ තුල එහෙම අවබෝධයක් නැතිව ඇති. එහෙම මම හිතන 14ක් දිනක් තමයි එවැනි කායික කටයුත්තක් ලිංග කටයුත්තක් සිදු කරන්නේ දරුවෙකු අපේක්ෂාවෙන්. එහෙම කාරණාවක් තියෙනවනේ ලාල් මහත්මයා, ඔය අපිට කියන්නේ දරුවෙක් පිළිසඳ ගන්න නැත්නම් දරුවෙක් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන සමයකදී බණ භාවනා කරන්න, සිල් ගන්න, විහාරස්ථාන බෝධින් වහන්සේලා වගේ අවට හැසිරෙන්න, ඒ වගේම පුද පූජා කරලා ප්‍රාර්ථනා කරන්න කියලා, හොඳ දරුවෙකු මගේ කුසේ පිළිසිඳ ගන්න කියලා. එවැනි හොඳ කෙනෙකු දරු කුසේ පිළිසිඳ ගන්න මව පියාතුල තිබිය යුතු කායික සහ මේ බාහිර සහ අභ්‍යන්තර පිරිසිදුකම කොහොමද තියෙන්නේ? ඉතින් කොහොමත් අපි දැන් ගොඩක් උත්සාහ කරන්නේ බාහිරව පිරිසිදු වෙන්නනේ. බාහිරව පිරිසිදු වෙන ජීවිතේ ගොඩක් කාලය වැය කරනවා. හැම වෙලාවෙම ගත්තොත් බාහිරව ලස්සනට තියාගන්න තමයි වැඩ කරන්නේ. හැබැයි කායික ඇතුළත් අභ්‍යන්තරයේ පිරිසිදු විය යුතුයි කියන්නේ සිත පිරිසිදු විය යුතුයි, චේතනාන්විතව පිරිසිදු විය යුතුයි. චේතනාන්විතව පිරිසිදු වෙන්නට අවශ්‍ය නිසා තමයි ඒ අය යොමු කරන්න ආකාරයක් නැති නිසා තමයි ඔය කියන්නේ නිතරම බණ භාවනා කරන්න, මේ තැන් වලට යන්න, මෙහෙම කරන්න කියන එක. ඉතින් අපි දැනගත යුතු දෙයක් තියෙන එකක් තමයි යම් කිසි අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝවන් වෙච්ච අය ඉන්නවනේ, බණ භාවනා නොකළ රහත් වෙච්ච අයත් ඉන්නවනේ. එහෙමනම් තමන් තුළ සංසාර භව ගමන තුළ පවත්වාගෙන ආපු දේවල් එක්ක තමයි මේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ. එතකොට තමන් නිර්මාණය කරන්නට යන හෝ තමන් මේ ලෝකෙට අපේක්ෂා කරන දේ ප්‍රාර්ථනා කරාට ලැබෙන්නේ නැහැ. මන් දකින එකම දේ තමයි අපේ මේ බෞද්ධ කියන දර්ශනය තුළ ඉඳගෙන ප්‍රාර්ථනාවන් සිද්ධ කරන. ප්‍රාර්ථනාවන් කරාට වැඩක් නැහැ. ප්‍රාර්ථනා ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම දවසකම කරන්නේ යම් කෙනෙකුට සෙත් ප්‍රාර්ථනා කරනවා, තවත් කෙනෙකුට දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. ඔය වචනේ තුළ ඉඳගෙන මං හිතන්නේ ප්‍රාර්ථනා ඉටු වෙනවා කියලා. බෞද්ධ වශයෙන් ගත්තොත් එයා අදිෂ්ඨාන කළ යුතුයි. අදිෂ්ඨානය කියලා කියන්නේ සත්‍යක්‍රියා කළ යුතුයි. එතන සත්‍යක්‍රියාව කරන්න අවශ්‍ය දැනට සුදුසෙක් විය යුතුයි. ඒ නිසා මම රැකපු සීලය, මගේ සීලයේ සත්‍ය බලයෙන් මේ දේ වෙන්න ඕන. උදාහරණයක් ගත්තොත් දැන් අපි ගත්තොත් ඔය අඟුලිමාල පිරිත දරුවෙක් බිහි වෙන්නට යනකොට මේ අම්ම කෙනෙකුට සත්‍යයනා කරන. එතකොට ඒ අඟුලිපාල පිරිත තුළ සත්‍යයනා කරන හේතු වෙච්ච දෙයක් තියෙනවනේ. මොකද එතනත් තිබුණේ සත්‍යක්‍රියාවක්නේ. බුදුන් වහන්සේ අමුණට ගිහිල්ලා මේ සිද්ධිය කීවට පස්සේ බුදුන් වහන්සේ කිව්වේ ඔබ වහන්සේ මේ ජීවිතය පුරාටම පවක් කළ නැහැ කියන අදිෂ්ඨානය ඉදගෙන සත්‍යක්‍රියාවක් කරන්න. එතකොට ඒ සත්‍යක්‍රියාව මට කරන්න බෑ. මම පව් කළ දෙනවා නෑ. ඔබ පැවති ජීවිතය ඇතුළත් තුන දවසේ සිට එහෙම කළා නෑනේ. එතකොට ජීවිතය කියලා කියන්නේ වැරදින්න පුළුවන්. ඒ වැරදිච්ච ජීවිතේ තමන් අද නිවැරදුනා නම් අද සිට මම මේ මොහොත වෙනකන් මම මේ වැරද්ද කරලා නෑ කියලා අපිට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. හැබැයි මිනිස්සු මේක තේරුම් ගන්න නෑනේ. හැබැයි එතනින් එහාට අර මානසික රැවටීමක් නම් ඒක තුළ තියෙන එක වෙන්නේ නෑ. තමන් මෙතන ඉඳලා නිවැරදුනා නම් ඒ නිවැරදිතාව ඉස්සරහටම ගෙනියන්නට ඕන. මොකද ඒක ඉස්සරහට ගෙනිච්ච නැත්නම් දැන් බොරුවට සත්‍යක්‍රියා කළා තව පැය දෙකකින් ඒ වැරද්ද කරොත් දැන් මේ පැය ගාන මම හොඳින් හිටිය කිව්වට ඒක වැඩක් වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා ඒ තරම් බල සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා සත්‍යක්‍රියාව තුළින් ඕනම දෙයක් කරන්නට පුළුවන් මිනිස්සුෙකුට. ඒ නිසා අපේක්ෂා කළ යුතු දේ වෙන්නේ තමන්ගේ පරිසරය අනුව තමයි හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ. අපිට කෙත බිම් සකස් කරන ආකාරය අනුව තමයි වීව පුරන්නට වෙන්නේ. ඒ වගේ තමයි අපේ පරිසරය නිර්මාණය කරගත්තු විදියට තමයි කවුරු හරි කෙනෙක් අපේ මව්කුසට එන්නේ. එහෙමනම් ඒ මව්කුසට එන කෙනා වෙනස් වෙන්න නම් මේ පරිසරය වෙනස් විය යුතුමයි. ඉතින් ඕක අපි හරියට තේරුම් ගන්නට ඕන. සත්‍යක්‍රියාවක් එහෙම නැත්නම් අදිෂ්ඨාන පූජාවකින් තමයි මේ කටයුත්ත කරගන්න පුළුවන් කියලා තුමා කිව්වා. එහෙම සත්‍යක්‍රියාවක් කරන්න අදිෂ්ඨාන කරන්න සුදුසුකම් තියෙන්න ඕන කියලා කිව්වා.
ටිකක් ඔබතුමා පැහැදිලි කළා ඒ සුදුසුකම් මේක මං හිතන්නේ දරු සම්පතක් අපේක්ෂාව පමණක් නොවේ ඕනම යහපත් දෙයක් ලං කරගන්න මේ සත්‍යක්‍රියාව අදිෂ්ඨාන පූජාව සිදු කරන්න පුළුවන් තව මොනවාද සුදුසුකම් ඉන්න ඕන අපි එහෙම අපි සත්‍යක්‍රියාවකට යොමු වෙනවා නම් අදිෂ්ඨාන පූජාවට යොමු වෙනවා නම් ඔය ඉතින් සරලම දේ සාලේ මහත්මයා හරියට කියනවා නම් එකම දේ තමයි තමන්ගේ ධර්මයට අනුව ධර්මානුකූලව ජීවත් වීම. එතකොට මම ඒකට උදාහරණයක් අරන් කීවොත් සම්බුලාචාතකය තුල සිද්ධ වෙච්ච දෙයක් තියෙනවනේ. සොත්තිසේන කුමාරයට කුෂ්ඨ රෝගයක් වලදීලා සුව කරන්නට බැරුණා රාජ්‍ය වෛද්‍යවරුන්ට. ඊට පස්සේ ඔහු තීරණය කරා වනගත වෙන්නට. වනගත වෙන්නට තීරණය කළා බිසවට දැනුවත් කරාම බිසවත් තීරණය කරා ඔහුත් එක්ක වනගත වෙන්න. ඔහුට සපුවස්ථාන කරා. ඊට පස්සේ ඒ ගිහිල්ලා යම් කිසි තැනක ඒ අවශ්‍ය දේවල් සපයගෙන එතන වාසය කරද්දී පළවැල නෙලාගෙන ඉන්නට ගියේ ඒ සම්බුලා දේවිය. ඒතකොට සම්බුලා දේවිය ගිහිල්ලා පළවැල නෙලාගෙන ඇවිල්ලා හොඳට සපෝස්ථාන කරගෙන කාලයක් හිටියා. නමුත් එක දවසක් ගිහිල්ලා එන්න බැරි වුණා රෑ වුණා. එතකොට රෑ වුණේ ඒ යක්ෂයෙකුට හවුෙච්ච නිසා. එතකොට ඒ යක්ෂයාට හවුෙච්ච විසවට බේරෙන්න හැකියාවක් ලැබුණේ නැහැ ටික වෙලාවක් යනතුරු. ඉතින් ඒ නිසා මම අහලා තියෙනවා සක්‍රදේවේන්ද්‍රයා තවත් යක්ෂ වෙස්සයක් මවාගෙන ඇවිල්ලා මෙයාව නිදහස් කරගත්ත කියලා. ඒ නිදහස් කරගන්න කාල වේලාව වෙනකොට සොත්තිසේන රජතුමා දැන් ඉන්න සමාජයේ මිනිසුන්ට හිතන වගේ දේවල් හිතුණා. දැන් මගේ බිරිඳ වෙන කවුරු හරි එක්ක සම්බන්ධයක් ඇති කරගෙන ඇති. දැන් මෙහෙම දේවල් ඇති. සමහරට ඒකෙනත් එක්ක ඇවිල්ලා මාව ඝාතනය කරා. ඒ නිසා මම මෙතන අසපේ ඉන්නට හොඳ නැහැ. ඒ නිසා සැඟවි බලා සිටිය යුතුයි මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඔහු සැඟවි බලාගෙන හිටියා. හැබැයි විසව තනියම ආවරය බෝ වෙලා. තනියම ආවට පස්සේ අර අපේ අය අනිත් අයෙන් අපේ ඉන්න සමාජය අය අහන්න වගේ මොනාද කරේ මෙච්චර වෙනකන් කොහෙද හිටියේ මට මේ විදියයි එමෙ කියලා අර අනවශ්‍ය දේවල් කතා කරන්න ගත්තා. එතකොට එහෙම කතා කරද්දී මෙයාට තිබුණ එකම දෙයයි මම එහෙම දෙයක් වලේ නැහැ කියන එක ඔප්පු කරන්න. එතකොට ඒ ඔප්පු කිරීම තුළ එයා යොදාගත්ත එකම දෙයයි ඔබතුමා මෙතනින් ඉඳගන්න අහසල තිබුණ පැන් කලේ අරන් සත්‍යක්‍රියාවක් කළා. ඒ සත්‍යක්‍රියාව තමයි මගේ පතිවෘතා ධර්මයේ මම ආරක්ෂා කරගෙන හිටී බව මේ දක්වාම සත්‍ය නම් ඒ සත්‍ය බලයෙන් ඔබ වහන්සේගේ කුෂ්ඨ රෝගේ සුව විය යුතුයි. එතකොට එහෙම කියලා පැන් කලෙන් නැවුවට පස්සේ කුෂ්ඨ රෝගේ සුව වෙන්නට පටන් ගත්තා. ඒ තුල තමයි තමන්ගේ බිරිඳව විශ්වාස කළේ. ඉතින් එච්චර හාස්කමක් කරන්න පුළුවන් කියලා බෞද්ධ සාහිත්‍ය හෝ ඉතිහාසය තුල තියෙනවා නම් යම් දෙයක් කියලා අපි ඒක ඇත්ත කියලා විදිහට පිළිගන්නව නම් අපි ඒක අත්හදා බලන්නට ඕන. එහෙම කරාම ඇත්තට මෙහෙම වෙනවද කියලා. දැන් ඒක තිබුණා කියමුකෝ. දැන් ඕක අපි කතන්දරයක් විදිහට අහනවා. නමුත් මම කරලා බලන්නට ඕන ඒක මම මොනම හරි සත්‍යක්‍රියාවක් කළොත් ඒක ඒ විදිහටම වෙනවද කියලා. ඉතින් ඒක වෙනවම කියලා පිළිගන්නට පුළුවන් මටත් එහෙම වුණොත්නේ. ඉතින් මගේ ජීවිතය තුළ මම කරපු සත්‍යක්‍රියා තියෙනවා. ඒක තුළ ඒ විදිහටම වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මට කියන්න පුළුවන් ඒ කතාව ඇත්ත කියලා. වෙන කෙනෙකුට ඒක කියන්න පුළුවන් කමක් තියෙනවද දන්නේ නැහැ. ඒතකොට මගෙන් ඇහුවොත් ඒකට මොකද්ද සාක්ෂි කියලා මට සාක්ෂි දෙන්න පුළුවන්කම තියෙනවා. මොකද මම ඒව අත්හදා බලලා තියෙනවා. ඒව ක්‍රියාත්මක කරලා තියෙනවා. මම ක්‍රියාත්මක කරන්න සුදුසු තැන ඉඳලා තියෙනවා. ඒ නිසා තමයි මම වගකීමෙන් කියන්නේ මම කතා කරන සෑම වචනයකම වගකීම ගන්නවා. ඒ දේ තමන් ඒ තැන ඉඳලා එහෙම කියලා එහෙම නොවුනොත් කියන ඕනම දෙයකට මම යටත් වෙනවා. ඉතින් ඒක තමයි මගේ තර්කය. ඒ නිසා හැමෝටම තියෙන්නේ අහගෙන ඉඳලා ශා නියමයි කියන එක නෙමෙයි. ශා නියමයි කුවත් වැඩක් නෑ මේ අහගෙන ඉන්න ප්‍රේක්ෂකය කවුරුවත්. මොකද හේතුව මම ඒකෙන් තෘප්තිමත් නෑ. මොකද මම සතුටු වෙන්නේ යම් කිසි කෙනේ ජීවිතේ ජයගත්තොත් විතරයි. හැබැයි ඒ සාර්ථකව ජයගත්තොත් ඒ නිසා සාර්ථකව ජය ගන්න පුළුවන් කෙනෙක් නිර්මාණය වුණොත් මම මේ කතා කරන එක වචනයකින් හරි මම ලබන එකම සතුට ඒක. මම දැන හෝ නොදැන මට හිතන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ආරෙන්නට මේ කියන දේ අහලා මා සා නියමයි කියලා මගේ අතරත දීලා මා වගේ කළා කොයිතරම් උඩට ගෙනියන්න හදිව මම එහෙම උඩට යන්නේ නැහැ. කාටවත් එහෙම උඩට ගන්නත් බෑ. ඉතින් ඒ නිසා යථාර්ථවාදී ගොඩ නැගුණොත් ඒ ගොඩ නැගිච්ච තැන මට වඩා ඉහළට ගියනම් මම කොයිතරම් තැනක හිටියා මම කැමති එතනට හිසන මම. මොකද මම කියපු දේ අහලා ඒක තුල ජයග්‍රහණය කරා ගිහිල්ලා සාර්ථක ජීවත් වෙන මිනිසුන්ට අපි සතුටුවෙන් අපි නමස්කාර කළ යුතුයි. මොකද ඒකනේ වැදගත් වෙන්නේ. ඒ නිසා හොඳට ඉන්න මිනිසුන්ටත් උඩ ඉන්න සක්‍රදේවියන් නමස්කාර කරනනම් අපි නමස්කාර කරා මොකද වෙන්නේ. ඉතින් ඒ නිසා යථාර්ථවාදීව ගොඩ නැගෙන්නට සමාජයක් නිර්මාණය කළොත් එයාලා ක්‍රියාවෙන් කළ යුතුයි කියන එකයි මම විශ්වාස කරන්නේ. සෝමලල් ජයසිංහ මහත්මයාගේ ප්‍රථම ප්‍රේක්ෂකයා මම. එතකොට මමත් මේව අත්දැක බලලා හි සාර්ථකත්වය ලැබිය යුතුමයි. එහෙම සාර්ථකත්වය ලැබියොත් පමණයි ඔබතුමාට යම් ගෞරවයක් අපේ ප්‍රේක්ෂක හිතවතුන් වෙනුවෙන් කලා වෙන්නේ. ඒ නිසා තමයි පියවරෙන් පියවර මේ අලුත් සංකල්පයට එන්න උත්සාහ දරන්නේ. විවිධ දේ ප්‍රශ්න කරමින් ඔබතුමා සතුව තියෙන සැඟවුණු දේ මතු කරගෙන මටත් සමාජයටත් දෙන්න මම උත්සාහ දරන්නේ. ඒ නිසා සමහර විට එකම දේ
විවිධ ප්‍රශ්න නගමින් මතු කරගන්න උත්සාහ දරාවි. ඒ ඔබේ පහසුව නැත්නම් ඔබේ සුවය ඔබේ ගමනට ශක්තියක් වීම උදෙසාමයි. අද අපි මෙතුතින් පෞලක සංවර්ධනය පිළිබඳවයි මේ සංවාදයේදී සාකච්ඡා කරන්නේ. සංකාලේකන නම් බැලුවොත් රටේ වර්තමානයේදී පෞලේකකවල තියෙන විනාශය නීතිමය වශයෙන් දික්කසාද වීම හැරුණකොට එක වහලක් යට දෙපැත්තට වෙලා ජීවිත ගෙවන පෞලේකක ඕන තරම් තියෙනවා. ඒ තුලින් ඇතිවෙන හානිය දරුවන්ට පමණක් නෙවෙයි සමාජයට පමණක් නෙවෙයි පොදුවේ ගත්තාම මුළුමත් රටට හානියක්. අපි එයින් වෙනස්ම වෙනස් කරගන්න උත්සාහ දරමු. මේ පැහැදිලි කිරීමුත් ඒ සඳහායි වහල් වේවා. අපි කෙටි විරාමයක් අරගන්නවා. විරාමෙන් පස්සේ ali හමුවන්නේ මේ වටිනාසාර අදහස්සාර සිතුවිලි ඔබට සමීප කරන්න අපිට උදව් කරන ICAN Advertising පුද්ගලික සමාගම පිළිබඳව පණිවිඩයකින් පස්සේ යලි අපි හමු වෙනවා ඉලක්කය සමග රැඳිලා ඉන්න අපිත් එක්ක. සාර දියුණුවක පුරෝගාමී මෙහෙවර කොට්ටාව ICAN Advertising පුද්ගලික සමාගම සමග සම්බන්ධ වෙමින් වර්තමානයේ ජාතික අවශ්‍යතාවයක් හැටියට පවතින තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් දෑබර ඔබව දැනුවත් කරන ඉලක්කය සාර සංග්‍රහය සමග යලි අපි සම්බන්ධ වන්නේ. ඉදපතුනි අපි අදත් ආරාධනය කළේ ධනාත්මක චින්තනය සහ පුද්ගල පෞරුෂ සංවර්ධනය පිළිබඳ ප්‍රවීණ දේශක සෝමලාල් ජයසිංහ මහත්මයාට. අපි සංවාදයට ලක් කරමින් ඉන්නේ නැත්නම් මතු කරගනිමින් ඉන්නේ ස්ථිරසාර පෞල් ඒකකයක් නිර්මාණය කරගන්න නැත්නම් ජීවුණු සෞභාග්‍යමත් සාමීන් සපිරි පෞල් ඒකකයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියන කාරණාවයි. ඒදී අපි විශේෂයෙන්ම යහපත් දරුවෙකු හදා වඩා ගැනීම නැත්නම් මව කුසට ගෙන්නවා ගැනීම පිළිබඳව සාකච්ඡා කළා. එෙහිදී මව පියා දෙපළ තුල තිබෙන අභ්‍යන්තරික සහ බාහිර පාරිශුද්ධත්වයේ පිළිබඳව ලාල් මහත්මයාට කාරණා කියලා දුන්නා. යම් කෙනෙක් විවාහ ප්‍රාප්ත වෙලා දරුවන් හදලා ඉන්න අය මේ ප්‍රාර්ථනා බලාපොරොත්තු නැත්නම් අදිෂ්ඨාන පූජාවන් මේ කිසි දෙයක් නොමැතිව හිතුමනාපි දරුවෝ හදලා අද යම් විදිහකට දරුවන් නිසා වේදනාවන් වලට ලක් වෙන අය වෙන්න පුළුවන්. ඒ අය අහන්න පුළුවන් කොහොමද අපි ඊට පස්සේ දැන් මේ දරුවෝ නිසිමඟට ගන්න කියලා. මේ නිවසේ සංවර්ධනයක් අපි කොහොමද ඇති කරගන්නේ කියලා. ඊළඟට යමුකරන ප්‍රශ්න වල මාත්‍ය ඒක දැන් උපදින දෙපොදලා ඉන්න දරුවෝ යම් ආකාරයෙන් අයහපත් නම් සුජාත නැත්තම් ගොන්න අපි කොහොමද පරිවර්තනය කරගන්නේ දෙමෝපියගේ වගකීම මොකක්ද? ඔව් මෙහෙමයි දෙමෝපිය වශයෙන් අද ගත්තොත් ඔයා මම කියන තැන බොහෝ අය නැහැ. මොකද ඒ නිසා අද සමාජයට අපිට කියන්නට වෙන්නේ දැනට ඉන්න සමාජය අපි කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඒ නිසා හැම වෙලාවකම දැනගත යුතු දෙයක් තමයි දරුවන් කුඩා නම් දරුවන්ගේ වයස මුහුකුරා ගිහිලා නෙමෙයි නම් දරුවන්ට පේන්න දෙමෝපියන්ගේ ක්‍රියාවලිය වෙනස් කරන්නට පුළුවන්. ඒ කියන්නේ දරුවෝ අඩුම අවුරුදු 12ට වඩා අඩු නම් අන්නේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන් කරගෙන ආපු ක්‍රියාවලියක් ඇතිනේ දරුවෝ නොමග යන්නේ නිකම්ම නෙමෙයි. දරුවගේ මනසේ තැම්පත් වෙන්නේ දෙමව්පියන් කරන කියන දේවල්. ඉතින් ඒ නිසා මේ කරන කියන දේවල් සහ සමාජයේ පරිසරයේ එයාට ඇසෙන්නට සහ දකින්නට ලබන දේවල් එක තමයි මේ දරුවා නිර්මාණය වෙන්නේ. එතකොට මේ දරුවා සෑම වර්ධනය වෙලා යම්කිසි වෙලාවක එයාට ස්වාධීනව නැගිටින්න පුළුවන් කාල සීමාවක් එනවා. එතෙන්දියා එතෙන්ට ගියාට පස්සේ අපි මොනවා උගන්වලා තිබුණා සමහරට වෙනස් වෙන්නට පුළුවන් කාලයත් එක්ක. නමුත් මම කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ දරුවා නිවරදිව නිර්මාණය කළොත් අර වෙනස් කරන්නට උත්සාහ කරනාට වෙනස් කරන්නට නොහැකි තැනට මේ දරුවාපත් වෙනවා. ඒ නැතුව අපි හිඩසක් තියාගත්ත උදාහරණයක් ගත්තම අපි හිතමුකෝ දරුවෙක් යම්කිසි වෙලාවක
අම්මා හරි තාත්තා හරි ගාවට එනවා. ඇවිල්ලා ඒ දරුවට යම්කිසි ප්‍රශ්නයක් එක්කෝ තමන්ගේ ගෙනාපු සෙල්ලම් බඩුව කැඩිලා සෙල්ලම් භාණ්ඩේ කැඩිලා ඒක හදාගන්න අරගෙන එන්නේ. මේක හදලා දෙන්න අම්මේ කියද්දි යනවාම යන්න අහකට. මට මගේ වැඩේ කරලා මම පස්සේ මොකක් හරි කරන්නම් එහෙම කිව්වොත් ඒ දරුවගේ ප්‍රශ්නේ විසඳුනේ නැහැ. එතකොට දරුවා කල්පනා කරනවා මම කාගෙන්ද සහාය ගන්නෙ. එතකොට සමහර විට වෙනත් කෙනෙක්ගෙන් ඒ වෙලාවේ කවුරු හරි ආපු කෙනෙක් හරි දැකලා ඔක හදලා දෙන්නට පුළුවන්. හැබැයි ඔක හදලා දුන්න නිසා අම්ම ඒක නැවත හොයන්න යන්නේ නැතුවට වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම ඒ දරුවන් ගැන නොතිබුණු අවධානයක් වැඩි කරන්නට ඕන. දරුවන් වැඩිපුර වැරදි වැඩ කරන තමන්ට තේරෙන වැරදි කියන හිතන දේවල්, ඒ කියන්නේ දරුවා දඟයි නම් ඒත් කියන වැරදි කියලා. දඟකම වැරදි නෙමෙයි. නමුත් අපි ඒක හඳුනා ගන්න බෑනේ. ඒ කියන්නේ හැම කෙනාම කැමති තමන්ට පහසුවෙන් ඉන්නනේ. තමන්ට අපහසු වෙන ගෙදයක් වෙනවා නම් ඒකට කේන්ති යනවා අනිත් අයට. ඉතින් ඒ නිසා දෙමව්පිය කියන්නේ කේන්ති නොගත යුතු අය. ඒ කියන්නේ දරුවන් හදන්නේ පහසුව පරිත්‍යාග කළානේ. එතකොට අන්න ඒක අවබෝධ වුණේ නැත්තම් දැන් අවබෝධ කරගන්න ඕන. ඇත්තටම මම අවබෝධ නොවී හැදුවල දැන් මට තේරෙනවා මං දරුවා වෙනුවෙන් මගේ පහසුව පරිත්‍යාග කරන්න ඕන. මට උයන්න ගතපු මේ බඩු ටික අරගෙන උයන්න යන කාල සීමාව තුළ දරුවා ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවොත් දරුවට ඒ ප්‍රශ්නෙට උත්තර දීලා හිටියොත් අන්න දරුවා ඊට පස්සේ ටික ටික අම්මා තාත්තා ගැන හිතන්නට ගන්නවා. මොකද හේතුව වෙනද නැති අවධානයක් දරුවා ගැන තියෙනවා. ඒ වගේම තමයි දරුවා ගොඩක් දේවල් කරද්දි හැමතිස්සෙම දකින දකින අයත් එක්ක නැත්තම් වෛද්‍යවරු ගාවට ගිහිල්ලා කියනවා මම දැකලා තියෙනවා සහාලා තියෙනවා අපේ දරුවා හරිම දඟයි කියන කිසි දෙයක් අහන්නේ නැහැ. කොහොම හදාගන්නද කියලා තේරෙන්නේ නැහැ. මට බෙහෙත් නැද්ද? එහෙම නැත්තම් මොනවායි? ඉතින් වෛද්‍යවරු සමහර බල්ලා කියනවා මේ දරුවා නිරෝගී. කියන්නේ සුවපත් දරුවෙක්. මෙයාට එහෙම ලෙඩක් නැහැ. නමුත් මේ ලෙඩේ හැදිලා තියෙන්නේ දෙමව්පියන්ගේ ක්‍රියාකලාපයත් එක්ක. ඒ නිසා එයාලා කරගෙන ආපු යම්කිසි ක්‍රියාකලාපයක් වේද, gedara thura randu sarwal una na, gedara thura kaya gahuwa na, nithara TV ekata loll vela daruwa gana hoyan nathuwa hitiya na, wenath paribahira wada katiyutu wala nirithala vela hitiya na, daruwata gana kale awama karala, enan daruwa wenin yodawana kale tika tika wedi kara. Eka sarayata beri wevi. Namuth dawasakata payak nan api daruwa gana hoyanne ඒ පැය එකමාර කරගන්නට වල. එතකොට එහෙම එහෙම ටික ටික වර්ධනය කරගෙන දරුව කරන යම්කිසි වැරදිම දෙයක් කියමුකෝ. ඔන්න නරක වචනයක්. ඒක වැරදිනේ. හැබැයි නරක වචනේ දරුව ඉපදුන දවසේ කිව්වේ නැහනේ. ඉපදුන දවසේ කතා කරෙත් නැහනේ. ඒතකොට කතා කරන්න සහ මේ දේවල් කරන්න පුරුදුනේ ඉපදුනාට පස්සේ දෙමව්පියන්ගේ ආවාසයෙන්නේ. එහෙම නැත්නම් අපට පරිසරය ආවාසයෙන්නේ. එහෙමනම් ඒ නරක වචනේ කියලා දන්නේ අම්මා තාත්තා. හැබැයි දරුව දන්නේ නැහැ කියන ඕනම දෙයක් බහතෝරන වයසේ දෙයක් කියනවා. ඉතින් ඒක නරකයි කියලා දන්නේ නැති නිසා මේ ළමයා නරක දෙයක් කියන එක ගහන්න යනවා. ඉතින් ඒක තේරුමක් නැහැ. ඉතින් ඒ නිසා දරුවා කරන හොඳ වැඩ මොනව හරි ඇතිනේ. යම් කිසි වෙලාවක මුළු දවසටම කරන්න එක හොඳ වැඩක් වෙන්න පුළුවන්. අදත් ඒ හොඳ වැඩේ ගැන කතා කරලා හෙටත් ඒ හොඳ වැඩේ මතක් කරලා දෙන්න ඕන. පුතා අයියා අර ලස්සන වැඩක් කරා, හොඳ වැඩක් කරා, ඒක කොයිතරම් හොඳද? ඒ දරුවා අගය කරන්න ඕන. අන්නේ අගය කිරීම තුළ වයස අවුරුදු 12ට වැඩිය අඩු දරුවන් ටික නිර්මාණය කරගන්න පුළුවන් දෙමව්පියන්ගේ අවධානය යොමු වුණොත් දරුවන් කෙරෙහි. 12න් පස්සේ දෙමව්පිය කියන දේ දරුවා අහන්නේ. දරුවා වැඩ කරන්නේ දරුවන්ගේ හිතමනාපෙට. ඒත් මොකද අම්මා තාත්තා ඒ කියන්නේ 12 අවුරුදු 12 වෙනකන් කාල සීමාව තුළ දරුවගේ මනසට තැම්පත් වෙන දේ 80% 12න් පස්සේ යාල ක්‍රියාත්මක කරන්න ගන්නවා. මොකද එතෙන්දි ඒ කාලයේදී සිද්ධ වෙන්නේ ඒ දරුවගේ මානසික ස්වභාවය තේරුම් අරගෙන අම්මා තාත්තා දරුවා කරන වැඩවලට කේන්ති අරගෙන කෑ ගහගෙන යන්නේ නැතුව හොඳට ඉවසා දරාගෙන ඉඳලා එයාට උපදෙස් දෙන්න පුළුවන් එයා ප්‍රිය කරන කෙනෙක් ඉන්නවනේ. අපිට අඳුන ගන්න බැරි වෙනවා සමහර වෙලාවට. ඒ නිසා අපි ඒකටත් අඩත් තේරුම් කරනවා. සමහර විට දරුවන් අවුරුදු 16, 17, 18 වෙද්දී වගේ වයසට යද්දී එක එක පුද්ගලයන්ට ප්‍රිය වෙනවා. ලං වෙනවා. සමහරට 100ට, සමහරට ආච්චිට, සමහරට තවත් කෙනෙකුට, සමහරට පන්සලට ඔය වගේ දරුවෝ එක එක්කෙනාට ප්‍රියමනාප වෙනවා. අන්න එනම් ප්‍රියමනාප වෙලා ඒ දරුවා ඇහුම්කන් දෙන්න කැමති අය ඉන්නෝනේ. අන්න එනම් කැමති අයට තමන්ගේ අවශ්‍ය දේ කියලා ඒ කෙනා හරහා දරුවට කිව්වොත් දරුවෝ ඒක අහනවා. එතකොට උපක්‍රමශීලීව අම්මා තාත්තට අවශ්‍ය දේ දරුවට කරගන්න පුළුවන්. එතකොට ඒ කෙනා කියනවා නම් පුතේ එහෙම නෙමෙයි අම්මා තාත්තට ඔයාට මෙහෙම වෙන්නේ නැති, අම්මා තාත්තා ඔයාට හොඳ දේවල් කරන්නේ නැතුව ඇති. නමුත් අම්මා තාත්තා කියන්නේ මේ වගේ කෙනෙක් පුතේ ඔයා මේ දවස් ඉඳලා අම්මා තාත්තා මොනවකුවත් කෑනු ගහ ඉන්නකෝ. එතන ඉඳලා පටන් ගන්න පුළුවන්. එහෙම නම් සැර නොවී ඉන්නකෝ. එහෙම කියලා එයා ආදරය කරන, එයා ලං වෙලා ඉන්න කියන කෙනා හැම වෙලාවෙම අහනවා. ඒකනේ දැන් අම්මා තාත්තා මොනතරම් දරුවෝ හැදුවත් ඒ දරුවා යම් කිසි වෙලාවක ආදරය කරන්න ගත්තොත් සමහර විට පෙම්වතා කියන දේ අහන්නේ, සමහර විට ආදරවන්තිය කියන දේ අහන්නේ. අම්මා තාත්තා දමල ඒ දෙන්නත් එක පැනලා යනවා. ඇයි ඒ? ඒ යන්නේ තමන්ට ආදරේ ඒ වෙලාවේ ලං වෙලා ඉන්න තමන්ට සුදුසුයි කියන හැඟෙන කෙනා. අන්න එහෙනම් ඒ කෙනාව හඳුනාගෙන ඒ කෙනා හරහා යොමු කරන සමහරට ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ හරහා දෙමව්පිය උපක්‍රමශීලී වුණොත් එතනින් පස්සේ දරුවන් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේමත් බැරි නම් තව තියෙනවා විවිධ හැකියාවන් තියෙන පුද්ගලයන්.
ඒ තැන්වලට යොමු කරන්න. මොකද බුදුන් වහන්සේගේ කාලේ යම් කිසි සිටුවරෙකුට තමන්ගේ දරුවා නිර්මාණය කරගන්න බැරිවීම තුළ දරුවට කප්පන් දීලානේ බණ අහන්න යව්වේ. ඒ කියන්නේ අසල්ලි දීලා තමයි ඔයා බණ අහන්න කියලා කිව්වේ. හැබැයි පරමාර්ථය උනේ බණ අහන්න කියලා බණ ඇහුවොත් මේක වටිනාකම පස්සේ දෙන්නේ නැතුව යනවා. හැබැයි ළමයා ගෙනියන්න උපක්‍රමයේදී ඒකනේ. ඉතින් ධර්මය බුද්ධ දර්ශනය කියලා කියන්නේ අපේ මිනිසුන්ට තියෙන ජීවනෝපාය මාර්ගය, ජීවිතේ සකස් කරගන්න වැඩපිළිවෙල. නමුත් මේව නිකන් අහනවා විතරයි, ක්‍රියාත්මක කරන්න නැහැ නිසාලි මහත්ම. ඒකනේ අද අපේ රට වෙලා තියෙන්නේ. ඒ නිසා බෞද්ධ රටක් කවදාවත් දුප්පත් වෙන්න විදියක් නැහැ. හොඳ මනෝවිද්‍යාත්මක සංකල්පයක් උතුමා ඉදිරිපත් කළා. අපේ දෙමෝපියන් නොහිතන අවස්ථාවක්, නොහිතන කාරණාවක්. ඒක හරි වටිනවා මට. නැවත එක මතු කරගන්න ඕනකම තියෙනවා. දැන් ඔබ කුව අවුරුදු, මේක මම හිතන්නේ දරුවෝ හදපු හදන දෙමව්පියන්ට හොඳ අත්දැකීම් වෙන්නේ අවුරුදු 12 10 දක්වා දරුවෝ ළඟ හිටියට ඉන්පස්සේ අර අපි රැළේ යනවා කියන කාලේ සමාජගත වෙලා තමන්ගේ මිත්‍ර සහ සමවයස් කණ්ඩායම් එක්ක රංචු ගැසීමේ මානසිකත්වය උන් තුළ ඇති වෙන යම් යම් අවස්ථාවන් වල උන් ගේ ගතිපැවතුම් වලට සමාන අයට උන් ආකර්ෂණය වෙනවා. එහෙදී මමත් අත්දැකලා තියෙනවා කියලා තියෙනවා බොහෝ වෙලාවට මේ ඔව් දැන් උඹලට උන්නේ ලොකු උන්නේ ලොකු නේද එහෙම කියලා. ඒ කියන්නේ අපි විසින් දෙමව්පියන් විසින් දරුවෝ ආදරය කරන, දරුවෝ ගෞරව කරන චරිතවලට හොඳද නොහොඳද කියන එක තෝරා බේරාගෙන අපිත් ගෞරව කිරීම, අපිත් ආදරය කිරීම, අපිට ලෙන්ගතු වීම දරුවෝ ඔය කිව්ව මුරණ්ඩු භාවයෙන් එහෙම නැත්නම් හිතුවක්කාර භාවයෙන් අයින් කරගන්න පුළුවන් කියන මතය මනෝවිද්‍යාත්මක සංකල්පය තමයි උතුම් ඉදිරිපත් කළේ. ඔව් නේද? ඔව් හොඳයි. දැන් මේ විදිහට සමාජගත වෙන නැත්නම් හැදෙන දරුවෝ ලාල් මහත්මයා සමාජගත වීම පරිස්සමින් කරන්න ඕන දෙමව්පියෝ නේද? දැන් අවුරුදු 12 න්තර පස්සේ අනිවාර්යයෙන්ම උණු සංචු ගැහෙන කාලේ සමාජගත වෙනවා. ඒ කාලෙදී ඒ අයගේ තියෙන වගකීම සහ ඔය මුරණ්ඩුයි කියන හිතුවක්කාරයි කියන නුරුස්සන කාලේ අර ජාන වර්ධනය වෙන, ඇඟ හැදෙන, රැවුල් වැවෙන නේද ළම ඉස්සෙන කාලේ දරුවන් එක කොහොමද දෙමව්පිය හැසිරෙන්න ඕන සහ ඒ දරුවන්ගේ වගකීම මොකක්ද? ඔව් ඉතින් සාමාන්‍යයෙන් ඔය කාලය කියලා කියන්නේ දෙමව්පියන්ටත් කියන්නේ මතකය අවදිව කරගන්න පුළුවන් කාල සීමාවක්නේ. ඒ කියන්නේ තමන් මොන විදිහද ඒ කාලේ හැසිරුනේ, තමන් තමන්ගේ අම්මා තාත්තට කොයි විදිහටද මුණ දුන්නේ, එයාලා කියන දේ කොයි තරම් දුරට ඇහුවද, එහෙම නැත්නම් තමන් කවුද කියන දේද ඇහුවේ. එහෙමනම් ඒක තේරුම් ගන්නට ඕන මේ දරුවන් එයා වගේ නොවෙන්නට පුළුවන්. සමහරට මෙයාලගේ තියෙන ආදර සේනහස වැඩි නිසා දරුවෝ සමහරට එළියට ගිහිල්ලා ඉන්න කැමති නැති වෙන්න පුළුවන්. නමුත් අපි හිතමුකෝ එහෙම එළියට යනවා නිකන් ඒ විදිහට හැසිරෙන ළමයි කියලා. එතකොට එයාලා තේරුම් ගන්නට ඕන ඇයි මෙහෙම වෙන්නේ. එතකොට තමන් බලන්නට ඕන දැන් යම් වෙලාවක හොඳම උදාහරණයක් ගත්තොත් අපේ ගෙවල් වලින් දකින දේනේ යම් කිසි වෙලාවක දරුවෙක් ලොකු මහත් වුණාට පස්සේ තව ආදර සම්බන්ධතා ඇති වෙනවා. ඔබතුමා මතු කළ විදියට ඔය ආදර සම්බන්ධතා ඇති වුණාට පස්සේ තමන්ගේ පරිසරයයි තමන්ගේ ස්වභාවයයි අරගෙන අනිත් කෙනාගේ පරිසරයයි අනිත් කෙනාගේ ස්වභාවයයි හොයාගෙන එතකොට ඒ අනුව තමන්ට ලැබෙන පණිවිඩයත් එක්ක දරුවා ගෙදරට එනකොට ඉතින් දරුවට අනවශ්‍ය විදිහට කතා කරමින් බැනවදමින් ක්‍රියා කරන්නට ගන්න. ඕක වහම නවත්තපන්, ඕක කරන්න එපා මෙහෙමයි කියලා. ඉතින් තමන් බලන්නකො තමන් ජීවිතේ ආදරය කරපු පළවෙනිම කෙනාමද කසාද බඳලා තියෙන්නේ. එතෙන්ද ගිහිලා තියෙන්නේ. එතකොට එහෙම නෙමෙයි නම් ඒ කෙනාම වෙන්න නම් මොනවද කරලා තියෙන්නේ? මොනවද සිද්ධ වුනේ? කොයිතරම් අභියෝග, කොයිතරම් බාධක එන්නේ නැද්ද? එතකොට සමහර අය ඔය කාලෙදී ඇති කරගන්නා වූ ආදර සම්බන්ධතා යම් කාලයකදී අයින් වෙලා යනවා. ඒක අමතක වෙලා යනවා. ඉතින් ඔයක ස්වභාවය තේරුම් අරගෙන ඒක අවබෝධ කරගෙන එහෙම දෙයක් තියෙනවා කියලා දැනගෙන නොදන්නවා වගේ ළමයට ඒ දේ දැන නොගන්න තමන් ක්‍රියා කළ යුතුයි. එතකොට වැරදිලා හරි ළමයා දැනගත්තොත් තා අම්මා තාත්තා දන්නවා අම්මා තාත්තා කැමැත්තෙන් ඉන්න කියලා ඊට පස්සේ අනවශ්‍ය විදියට යනවා. එතකොට ඒක තුල වැඩි කැමැත්තක් නොපෙන්නවා. හැබැයි අනවශ්‍ය පීඩනයක් නොදී දරුවට ගෙදර එපා වෙන, එහෙම නැත්නම් වෙනත් වූ පීඩනයක් දුන්නොත් දරුවා මොකද කරන්නේ? අවුරුදු 18ක් 19ක් වුණ ගමන් අර ගෑනු ළමයාත් එක්ක කොහේ හරි යන්නට යනවා. ඕක නිසභාවය. ඒ තුල එයාලගේ අනවබෝධයක් නැහැ ජීවිතේ මොකක්ද මේ කරන්නේ කියලා. ඊට පස්සේ නන්නත්තර වෙනවා ජීවිතේ. ඒ වචනෙන් කිව්වා. ඉතින් එහෙම කරන්නට නැතුව දෙමව්පිය දරුවා හැදුවේ රැකබලා ගන්න නම් මේ හැම අභියෝගකීම රැකබලා ගන්නට ඕන. ඉතින් මේ පරිසරයට යොමු වෙච්ච දරුවා වෙන පරිසරයකට යොමු වෙච්ච දරුවා සමහරට මත් වතුර ටිකට වෙන්න පුළුවන්. සමහර වෙනත් දේවල් වලට වෙන්න පුළුවන්. ඒක තුල අඳුනාගෙන දරුවට බලපෑම් කිරීම නෙමෙයි දරුවට ඊට වඩා ආදරය කරමින් දරුවා ඒ පරිසරයෙන් නිදහස් කරගන්න අවශ්‍ය වපසරිය නිර්මාණය කරනවා.
ඒක දෙමාපියන්ට තේරෙන්නේ නැත්නම් දෙමාපියෝ ඒ පණිවිඩය කියලා ඕන තරම් උපදෙස් ගන්න පුළුවන් තැන් තියෙනවා. එහෙම තැනකට සම්බන්ධ වෙලා ඒ උපදෙස් අරගෙන උපදෙස් අනුව ක්‍රියාත්මක කරනවා. එහෙම දැනුමක් තියෙන දෙමාපියන් නම් ඒ දෙමාපිය කළ යුතු වන්නේ ඒ දරුවට ආදරයෙන්, සෙනෙහසෙන්, වෙනදට වඩා ලෙන්ගතුකමෙන් දරුවට අවශ්‍ය අරමුණ පෙන්වන්නට. ඒක. එතකොට ඒ අරමුණ පෙන්වනකොට දරුවට දැනෙනවා මේ මොනවා වුණත් මට ගෙදර ගොඩක් වටිනවා. මට අම්මා තාත්තා අතාරින්න බෑ. මගේ අම්මා තාත්තා මට කවදාකවත් මෙහෙම කතා කළා නෑ. ඒ නිසා මගේ සුඛ විහරණ වෙනුවෙන් විතරයි මෙයාල වැඩ කරන්නේ. හැම වෙලාවෙම දරුවන්ට දැනෙන්නට දෙන්නට ඕනේ ඒක. අපි වැඩ කරන්නේ ඔයාලගේ මේ දේවල් වෙනුවෙන්. එතකොට එයාලට කොයි වෙලාවකද දෙමාපිය හතුරන් නොවිය යුතුයි. ඒ වෙලාවේ සැබෑ මිතුරන්, සැබෑම දෙමාපියන්, සැබෑම සහෝදරයන්, සැබෑම ඥාතීන් විය යුතුයි. එතකොට දෙමාපියන්ගේ භූමිකාව තුළ ඉඳගෙන යාළුවෙක් වෙන්නට පුළුවන්. හිතවතෙක් වෙන්නට පුළුවන්, ඥාතියෙක් වෙන්නට පුළුවන්, අසල්වාසියෙක් වෙන්නට පුළුවන්. ඒ වෙලාවේදී දෙමාපියන්ගේ භූමිකාව ඇතැරලා ඕනේ එතෙන්දි මුණ දෙන්න. ඉතින් ඒ නිසා මෙන්න මේ විදියට Tamanට නිර්මාණය වෙන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා පෞල් පරිසරය ලස්සන කරගන්නට පුළුවන්. ඒ පෞල් පරිසරය තුළ හැබැයි එතනින් එක ගොඩනගාගත්ත කියලා මම මේ කියන දේ තුළ මම අපේක්ෂා කරන්නේ නැහැ. කිසිම පෞලක මේ ලෝකේ කිසිම දවසක 100%ක් හොඳ පෞල් පරිසරයක් නිර්මාණය කරගන්න බෑ සාලෙමත්. කවුරු හරි කියනවා නම් නෑ මේක නිවර්දිය මගේ දරුවෝ හදලා තියෙනවා, මේ මගේ බිරිඳ හොඳයි, මේ මගේ මහත්ය හොඳයි, මේ විදියයි මේ ඒව නිකන් බොරු කතානේ. ඒ නැතුව සමාජයට මුහුණ දෙන්න පුළුවන්, සමාජ සාරධර්ම ගුණ ධර්ම එක්ක යන, සමාජයට පිළිලක් නොවන ඒ වැඩදායි සම්පන්න හොඳ පෞලක් නිර්මාණය කර ගැනීම කළ හැකි. අන්න එතෙන්ට අපි වෑයම් කරන්න. නොකළ යුතු දේ නොකර කරන්න බැරි දේ ගැන බොරු පුරාචාරු දොඩමින් සාලේ මහත්ම අපි ක්‍රියා කරනවා නම් ඒක කිසිම තේරුමක් නැහැ. ඔය කොයි කෙනා ඇවිල්ලා කිව්වත් මම මේ තැන ඉන්නේ, මම මෙහෙම හදලා තින්නේ කියලා කිව්වට පස්සේ අපි ඒ ගාලාගේ ගෙදරට ගිහින් බැලුවොත් එතනේ පරිසරය නැහැ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම මම එදා කිව්වාගේ පවුල ගැන කතා කරද්දී මම කියන්නේ කෙනෙක්, දරුවන් කියන්නේ තවත් කෙනෙක්, බිරිඳ කියන්නේ තවත් කෙනෙක්. මේ අයගේ හැඟීම් දැනීම් සියල්ලම කාලෙන් කාලයට වෙනස් වෙන්නට පුළුවන්. ඒ වෙනස් වීම තුළ එයාලා ඊට පස්සේ ක්‍රියා කරන විදිය වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි මේක පවත්වාගෙන යෑම තමයි ලොකුම අභියෝගය. ජීවත් වෙන එක තමයි ලොකුම අභියෝගය. මේ යෑම අභියෝගයක් නෙමෙයි. ඕනම කෙනෙකුට මේ යන්න පුළුවන්. හැබැයි ජීවත් වෙන එක තමයි ලොකුම අභියෝගය. අන්න එතෙන්ට අවශ්‍ය අර කිව් තැනට දරුවන්ට පීඩනයක් නොවන තැනට දරුවන්ව ආදරයෙන් තමන් හොඳ විමසිල්ලෙන් ඉන්න ඕන. ඒ නැතුව දරුවා ක්ලාස් එකකට එක්කන් ගියෝ, පන්තියකට එක්කන් ගියෝ, පන්තිය ගාවටලා රැකගෙන ඉඳලා ආයි දරුවෝ එක්කන් ආවොත් දරුවට ඒක මානසික වදයක් සහ නිදහසක් නෑ. ඒ නිදහස නැතිවීම තුළ එයා නිදහස හොයාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කියන්නේ දරුවා ගැන ඇහගහගෙන දරුවට නිදහස දීලා හරියට නිකන් සරුංගලේ උඩ යවගේ තියන්න ඕන. සරුංගලේ ඇති තරම් යනකොට යන්න දෙනවා. අවශ්‍ය වෙනකොට අකුල්ල ළඟට ගන්න පුළුවන් වෙනවා. ඉතින් සරුංගලේට වැඩි බරක් දාලා අල්ලගෙන හිටියොත් කඩාගෙන යනවා. ඒ නිසා යන්න හදන වෙලාවේදී ඒ වෙලාවේදී අතේ තියෙන නූල් ටික දෙන්න ඕන යන්න. ඊට පස්සේ ආපහු සරුංගලේ ළඟට ගන්න පුළුවන් වෙලාවක් එනවනේ. ඒ වෙලාවේදී ගන්න ඕන. අපි කරන්නේ යන්න නොදී අල්ලලා ඇදගෙන ඉන්න හදනවා, කඩාගෙන යනවා. ඉතින් ඕක වළක්වන්න බෑ. ඕක තමයි සබහා ධර්මය. ඉතින් ඒ නිසා යථාර්ථවාදී සාලේ මහත්මයා මේ දරුවන් කියන අය හරියට පරිශීලනය කළ යුතුයි. එයාලා හරියටම පැවැත්මට හැදිය යුතුයි. ඉතින් ඒ නිසා දෙමාපිය ගොඩාක් බුද්ධිමත්. ඒ කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව තුලින් බුද්ධියට පැමිණිය යුතුමයි. යවනත්වය කියලා කියන්නේ අර සරුංගලේ සැරසුලඟට හසු වන කාලයේදී අනිවාර්යයෙන්ම හසු වෙනවාමයි නේ. ඔව්. ඒ කාලේදී පරිස්සම් කරගන්න. පරිස්සම් කරගන්න. සමුගන්නට පෙර තවත් විනාඩි කිහිපයක් අපිට තියෙන්නේ. අපි පෞල් ඒකකයේ සංවර්ධනය වෙනුවෙන් පිළගස්වාගත කාරණා අර දවසේ විමසා ගන්නට අපහසු වුණත් බිරිඳක් සහ සැමියෙක්, මව සහ පියා මේ භූමිකා දෙක සුජාත දරුවන් නිර්මාණය කරගන්නට හේතු සාධක වෙනවා, බොහොම ඉවහල් වෙනවා. මේ දෙදෙන අන්‍යෝන්‍ය වශයෙන් මොන වගේ බැඳීමක්ද දරුවන් ඉදිරියේහි නැත්තම් දරුවන්ට දැනෙන ආකාරයට සිදු කළ යුත්තේ ලාල් මහත්මයා? ඔය ඉතින් අම්මා තාත්තා කියලා කියන්නේ ලොකු වටිනාකමක්නේ. ඒ නිසා අම්මගේ භූමිකාව අම්මා රඟපෑව යුතුයි, තාත්තගේ භූමිකාව තාත්තා රඟපෑව යුතුයි. ඉතින් අපි මේ විශ්වයට ආපු, මේ මනුස්ස ලෝකෙට ආපු නළුවන්නේ. අපි රඟපාන චරිතය විටින් විට වෙනස් වෙනවා. විටක ලදරුවෙක්, විටක දරුවෙක්, විටක යෞවනයෙක්, විටක කියන්නේ ආදරවන්තයෝ, විටක ආයි සැමියා බිරිඳ, ඒ වගේ මේක වෙනස් වෙනවා. ආච්චි සිය දක්වා වෙනස් වෙනවා. අවසානයේ මරණය දක්වා යනවා. ඉතින් ඒ කාලය තුල පවුල් පරිසරය තුල අම්මා තාත්තගෙන් ඉටු විය යුතු යුතුකම් වගකීම් ඒ දෙන්නාට ඉටු කළ ගත යුතුයි. ඒ නිසා අපි හැම වෙලාවෙම යුතුකම මොකක්ද, වගකීම මොකක්ද කියලා හඳුනා ගන්නට ඕන. එතකොට ආදරය මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ආදරය කියන්නේ පරිත්‍යාගයනේ. මෙන්න මේ පරිත්‍යාගය පවුල තුල තියෙන්නට ඕන. ඉතින් ඒක කතා කළ ලොකු කාලයක් යනවා. නමුත් පරිත්‍යාගය කියන දේ මේ පවුල තුල දෙන්නගෙම තුල තියෙන්න ඕන.
පරිත්‍යාගේ නැතුව ලැබීම මත නම් පදනම් වෙලා තින්නේ ඒ ජීවිතය තුළ හැමතිස්සෙම ගැෂ්ඨන. මොකද අරයා මොනවා හරි කරනකම් මෙයා බලන් ඉන්නවා, මෙයා මොනවා හරි කරනකම් බලන් ඉන්නවා. අද මගේ මේ ටික කළේ නැහැ කියලා අන්තිමේදී රණ්ඩු වෙනවා. ඉතින් ඒක නෙමෙයි විය යුත්තේ. පරිත්‍යාග කළ යුතු එයා කළත් නොකළත් තමන්ට කළ යුතු දේ තමන් කරා නම් දවසක යාර තේරේ මමත් මේක කළ යුතුයි කියලා. ඒ නිසා දෙපැත්තට ඇද ගැනීම නෙමෙයි, අන් අය වෙනුවෙන් ගැෂ්ඨණ ඇති කර ගැනීම නෙමෙයි කළ යුත්තේ. ඒ දෙන්නා තුළ සැබෑම ආදරවන්තයින් නම් සැබෑම බිරිඳ සාසමිය නම් ඒ දෙන්නට කළන්න තියෙන එකම දේ තමයි දෙන්නට දෙන්න පරිත්‍යාගශීලීව ජීවිතය ගත කරන්න. පරිත්‍යාගශීලීකම කැපකිරීම මේ වගේ දේවල් කරන අත්‍යවශ්‍යයි. හොඳයි හිතපුතුනි, අද දවසේ අපිට ඔබත් එක්ක රැඳෙන්න තියෙන කාලය අවසන් වෙනවා. හොරාවක් ගෙවෙනවා මදනුවත්වම මේ කතා කරන දෑ අපේ ජීවිතවලට බද්ධ වෙච්ච දේවල්, ජීවිතවලට දැනෙන දේවල් සහ ජීවිතයේ දේවල්. ඒ නිසාමයි පැයක් කියන දීර්ඝ කාලය මදනුවත්වම ගෙවි යන්නේ. අද දවසේ මම ඔබෙන් අහනවා, අපි අවසානට කතා කළා ස්වාමි බිරිඳ අතර යහපත් සවරතාවක් ගොඩ නැගෙන්නට නම්, නොකැඩෙන පවුල් ඒකකයක් නිර්මාණය වෙන්නට නම් දෙදෙනා තුළ තිබිය යුතු උදාරතර ගුණාංගයක්. ඒක දෙදෙනා තුළම තියෙනට ඕන. ඒ ගුණාංගය මොකක්ද කියලා අපිට ලියා එවන්න. නිෂ්පාදක ඉලක්කය ධනාත්මක චින්තන සාර සංග්‍රහය, රංගිර ශ්‍රී ලංකා රූපවාහිනිය අංක 130 නුවරපාර දඹුල් අපේ ලිපිනේ තිරේ ලිපිනය දිස් වෙනවා. නිවැරදිව ලියාගෙන අපට නිර්මාණාත්මක පිළිතුරු එවන්න. ගීතා යසන්ති බියගම අංක 20:40 ඒ කුමාරිගම අම්පාරිදලා අපට ගිය සංග්‍රහයේ ප්‍රශ්නයට නිවැරදි විචිදුම් මේවා තිබුණා. ස්තුතියි ඔබට. අන්නයටත් අපි ආරාධනය කරනවා නිර්මාණාත්මක එවන්න. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රීපත් කරන්න ඕන තිරසාර දියුණුවක පුරෝගාමී මෙහෙවර ICAN ඇඩ්වර්ටයිසින් පුද්ගලික සමාගම. බොහොම පහසු ක්‍රමයකින් ඔබට නීත්‍යානුකූලව ආර්ථිකය ශක්තිමත් කරගන්න මුදල් උපයා ගන්න පුළුවන් ක්‍රමවේදයක් ඔබට කියා දෙනවා. ඒ නිසා වැඩි විස්තර දැනගන්න පුළුවන් සවිස්තරාත්මකව 0112 98 88 0112 98 88 දුරකථනයෙන් කතා කරන්න. ඔබේ ජීවිතය වෙනස් කරන සම්බන්ධතාවයයි bannerkat.com. ඒ වගේම ICAN ඇඩ්වෙන්චර් බේස් කැම්ප් පිළිබඳව ශීපත් කරන්න ඕන. බොහොම විනෝදාත්මකව ඔබ සුන්දර පරිසරයක නිවාඩුව ගත කරන වගේම ඔබ සංවිධානය කරන නායකත්ව පුහුණු පුද්ගල සංවර්ධන වැඩසටහන් ඔබට පවත්වන්න පුළුවන්. 250කට අධික පිරිසකට නේවාසිකව කටයුතු කරන්න පුළුවන් පහසුකම් සහිත ICAN ඇඩ්වෙන්චර් බේස් කැම්ප් කිතුල්ගලයි තියෙන්නේ. කතා කරන්න 0136 22 87 870, 0136 22 87 870, එහෙම නැත්නම් 0076 96 3, 0076 96 3. ලාල් මහත්මයා, ඔබතුමා මේ පෞද්ගලික කාලය ඔබගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් වැය කරන්න පුළුවන් කාලය දවසක කාලයක් කියන එකේ වටිනාකම මිල කරන්න බෑ, තක්ෂේරු කරන්න බෑ. ඔබ දොර බැහැර ගවාගෙන පෞද්ගලික ධනය වේදම් කරමින් ඉස්සරණ අධ්‍යාශයෙන් සමාජය ඔසවා තබන්ට මේ දරන වෑයමට ජාතියක් කැටියට අපේ ස්තුතිය පළ කරමින් ලබන සතියේත් ඉලක්කය සාර සංග්‍රහය තුළ හමුවන ප්‍රාර්ථනාවෙන් සමුදන ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වේවා අයිබෝ. එමනම් හමුවෙමු ලබන සතියේ සුපුරුදු වේලාවට. සෙනසුරාදා උදේ 10ට, ඒ වගේම දිදා රාත්‍රී 9ට රංගන ශ්‍රී ලංකා රූපවාහිනියෙන් ඔබට සෞභාග්‍යමත් හිට දවසක් උදා වේවා.